කාරුණික සදහෙවත් පින්වතුනි, සුවහසක් ශ්‍රාවක සිත්සතන් පහන් කරමින් මෙත් සිතින් ඉදිරිපත් කරනු ලබන ජාතක කතාමාලාවෙහි මෙම උතුම් ජාතක දේශනාව නම් ගුත්තිල ජාතක දේශනාවයි. මෙත් සිතින් ශ්‍රවණය කරමු මේ වටින දහම් බණ කතාව. දේශකයාණන් වහන්සේ කාව්‍යශ්‍රී ශාස්ත්‍රවේදී පූජ්‍යපාද උඩලමත්තේ නන්දරතන ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බධන්තා. ධම්මස්සවන කාලෝ අයං බධන්තා. ධම්මස්සවන කාලෝ අයං බධන්තා. සම්මා සම්බුදු සිරිපාද සිපගෙන දහම් අමාවෙන් සිත පහදාගෙන මහසඟරුවනේ සෙවනේ හිඳගෙන දම් දෙසුමට පෙර නම දිමි තෙරුවන. සම්මා සම්බුදු සිරිපාද සිපගෙන දහම් අමාවෙන් සිත පහදාගෙන මහසඟරුවනේ සෙවනේ හිඳගෙන දම් දෙසුමට පෙර නම දිමි තෙරුවන. සංසාරයේ සැරි සරණ තුරාවට
අපිපත් වෙයි දොම් නසට ජරාවට එය හඳුනාගෙන හදෙහි දායාවට බුදු බණ අදහමු දිවිය පුරාවට වාසනාවන්ත පින්වතුනි දේවාති දේවෝ ශ්‍රී ශාක්‍ය සිංහ ත්‍රිලෝකාග්නතිලක පරම වන්දනීය ජනනය රසායනය වූ තථාගත සම්මා සම්බුදු හද නදියෙන් ගලා ගිය සිසිල්ලෝ නිමල බණ පදයකින් සුවඳවත් කරගනිමු අපි අපේ හදවත් මේ ආකාරයට බුදු හිමි වේලුවන් ආරමෙහි වැඩ වාසන සමයක දම් සබාවෙහි හිඳ බණ ආසන මහසඟරුවන අමතහද දුකනසන දෙව්දත් සමිඳු පිළිබඳ දහම කිදේශන අප සම්බුදු පියාණන් දෙව්දත් තෙරට ගුරුවරයෙකු උනාසසුනේදී බොහෝ දුරට එය අමතක කරන ඔහු ඒමට පෙරට අවැඩයි කළේ කවදත් සංග පරපුරට පින්වතුනි දිනක් වේළුවනාරාමේ භික්ෂූන් වහන්සේලා මේ පිළිබඳව දෙව්දත් තෙරුන්ගෙන් විමසන්නට වුණා. ඇවැත්නි සම්බුදු හිමියන් ඔබ හට ගුරුවරයෙකු වේ යහපත දෙනසේට කොතරම් සලකනවද හිමි පෙර සිට සැලකිය යුතු වෙයි ඔබ ගෞරව කොට එනමුත් ඔබ නැත එසේ කරන්නේ බුදු හිමි හාසම සමව සිතන්නේ පව් සිදුවන බව අපට හැඟෙන්නේ මොනවද මේ පිළි බඳ කියවන්නේ එදා භික්ෂූන් වහන්සේට පිළිතුරු දෙන දේවදත්ත හාමුදුරුවෝ මෙහෙම කියනවා. ඇවැත්නි බුදු හිමි සලසන යහපත මා වෙනුවෙන් කළ දෙයක් නොමැත සේත සලසාගත් තෙමි මම මාගේ සුබසේත ඒ හින්දා සැලකිලි
කළ යුතු නැත. මහා සංඝ රුවන දෙව්දත් කි කරුණු ගැන දම්සභයෙහිදී කතිකාවක යෙදෙන තැන බුදුහිමියෙහි වැඩම කොට මේ පුවත දැන දෙසුවා පැරණි බවයක් පිළිබඳව බණ බඹදත් නිරිඳු බාරණැස්පුර රාජකරන සමයක රටට ඇති ඉහළම රැකවරණ අප බෝසතුන් බුදු වීමට පින් පුරන ඉපදුනි බරණැසෙහි ලබමින් පිළිසරණ ගන්ධර්ව කුලයයි එනුවර පතල සංගීතවත් කුලය කළැබ ඉඩ හසල බිහිවුන බෝසතුන් සිතුවිලි ඇති නිසාල පරසිඳුනා ගුත්තිලනාමෙන් එකාල ගුත්තිල පඬිතාරම් වෙන වැයුමට යසට සමතෙක් එදා සිටියේ නැත බරණැසට බඹදත් රජු පවාවසඟව මේ රසට ඔහු පත් කළා වීනා ඇදුරිඳු ලෙසට ගුත්තිල පඬිතුමාගේ මව්පියෝ දෙන්නා යම් කරුමයක් මත නෙත් අන්දව උන්නා මේ පිම්බර පුතා හොඳ යහගුණ දන්නා පනමින් තම දෙමාපියනට සලකන්නා පින්වතුනි බරණැස් පුරවර තිබූ වැදගත් කුලයක් වූ ගාන්ධර්ව කුලයේ උපත ලබන බෝධිසත්වයෝ වීණා වාදනයෙහි කෙළ පැමිණෙමින් මුළු මහත් බරණැස් පුරවරයේම ගුත්තිල පඬිතුමා නමින් ප්‍රසිද්ධත්වයට පත්වෙනවා. සිය දෙනෙත් අඳ දෙමාපියන්ට ඇප උපස්ථාන කරමින් කල්ගෙවන ගුත්තිල පඬිතුමාගේ දක්ෂ වීණා වාදනයෙන්
අමන්දානන්දේට පත්වන මහරජතුමා ඔහු රාජ්‍ය සේවයේ පිණිස යොදවන්නට වුණා. පින්වතුනි, මේ කාල වකවානුවේ බරණැස් පුරවරෙන් වෙළඳාම් පිණිස යන පිරිසක් උදෙනි නුවරට පිවිසගෙන දැහැමින් සෙමින් වෙළහෙළඳාම් කරන තැන විනාවායන්නේකි මේ නගරයට එන මූසිල නම් මේ විනා දුරිඳු වෙළෙඳ පිරිස කැඳවා ගනිති. අපසනසන්නට ඉහළම අයුරින් වෙනවායනුයි ඇරයුම් කරති. වෙනවායනුයි ඇරයුම් කරති. ඇරයුම පිළිගත් මූසිල නටමින් ගීගයමින් විනාවයති. අසා සිටිය මිස කිසිම වෙලෙන්දෙකු නිසි ලෙස සතුටට පත් නොවෙති. නිසි ලෙස සතුටට පත් නොවෙති. මෙය වටහාගත් මූසිල ඇදුරිඳු මද පමණින් ඉන් පසුව වයයි. කිසි රසයක් නෑ නිරසයි නිරසයි වෙළෙඳ පිරිස එක හඬට කියයි. වෙළෙඳ පිරිස එක හඬට කියයි. ඉන් පසු මූසිල උත්තම පමණින් වාදන කර පිළිසරණ සොයයි. වෙළෙඳුන් සතුටට පත්වන්නේ නැත. දැන් මූසිලගේ සිතට බයයි. දැන් මූසිලගේ සිතට බයයි. ඇයි මේ වෙළෙඳුන් සතුටු නොවන්නේ? මිහිරට වෙන නද නැගෙන විට සැකයෙන් යුතු මූසිලයින් පසුවට තත් පිරිමදිනවා නපුරු කොට. තත් පිරිමදිනවා නපුරු කොට. පලක් උනේ නැත රසයක් නොලබන වෙළෙඳුන් බලනවා හතරවට. මූසිල ළඟ තව සිල්ප කිසිත් නැත. දක්වන්නට තව ඉදිරියට. දක්වන්නට තව ඉදිරියට. මූසිල ඇදුරු වෙළෙඳුන්ගෙන් විමසන්නේ නුඹලා රස නොවී
පාණ්ඩව ඉන්නේ. වෙනවැයුමට මියුරු මාපමනකි දන්නේ. වෙන කිසිවෙකු ඇත්ද ඇත්නම් පවසන්නේ. මූසිල ඇදුරිඳුනි බාරනැස් පුරයේ අප ගුත්තිල ඇදුරිඳු ගෙවිනා නදෙහි සැප දන්නේ නැති හැඩයි උදේනි නුවර තොප ඒ රස විඳින්නද නුඹගෙන් කවර කප මියුරුයි සිත සිතා නුඹ වෙන වායන විට ලියක් අතුල්ලනු මෙනිියුන පාතුරකට මූසිල ඇදුරිඳුනි වෙන නද නාතර කොට යනුමැන පාලක් නැත තව දුර මෙතන සිට පින්වතුනි, බරණැස් පුරවරයෙන් වෙළනාම් පිණිස උදේනී නුවරට ගිය වෙළඳුන්ට හමු වූ මූසිල නම් වීණාවාදකයාගේ වෙනවැයුමට සවන් දෙන ඔවුන් ඒ පිළිබඳව කිසිම සතුටක් නොලබන බව වටහාගත් මූසිල ඇදුරානන් එයට හේතු විමසනවා. බරණැස් පුරවර ගුත්තිල පඬිතුමාගේ දස්කම් ගැන පැහැදිලි කරන වෙළෙන්දෝ මූසිලගේ ඉල්ලීම මත ඔහු බරණැස් පුරවරයට කැඳවාගෙන යාමට තීරණය කළා. වෙලෙන්ද පිරිස යාලි බරණැස් නුවරට ආපසු යනවා වෙළඳාම් නිමකොට මූසිල ඇදුරිඳු ඕනගේ ගමනට එකතුනා ගුත්තිල පාඩි දැකුමට වෙළෙඳුන් බරණැස් නුවරට පිවිසෙන ඔහුට පෙන්නුවා ගුත්තිල නිවහන. මූසිල ඇදුරිඳු ඒ නිවසට යන විමසිලිමත් විය ගුත්තිල පඬි ගැන. පඬිවරයානිවහන තුල නැත්තේ වීණාවද ඇත අසුනක් මත්තේ. මදක් වයන්නට සතුටින් චිත්තේ
ආසාව කී හද තුල හට ගත්තේ මූසිල වීනාවද අත රැගෙන තත් පිරිමැද්දා අයුරින් නැගෙන වෙනදා නැති ආයුරින් මේ නැගෙන හඬට බිය වුණා මව්පියෝ දෙදෙන පුතුගේ වෙන ආද මියෝ කපනවා නෙත් ආද මව්පියෝ දෙදෙනා සිතනවා අත් පොඩි තලමින් නාද කරනවා මූසිල විමතිව බලා හිඳිනවා ගුත්තිල පාණිතුමා නිවසින් පිටව සිටී මූසිල දෙනෙත ගැටි ගරුසරු දක්වමින් පායුග අසල වැටි අයදින්නට වුණා ශිල්පය ලබන අටි ගුත්තිල ඇඳුරු මූසිල ගත ලකුණු බලා මොහුනම් අසත් පුරුෂයි තීරණය කළා ශිල්පය දිය නොහැක කීවිත ළඟට වෙලා අයදින්නට උනා නැවතත් කඳුළු සලා අඳ මව්පියන් හටයින් පසු සලකනවා හොඳ හිත දිනුව පසු සෙනෙහස හිමි වෙනවා ගුත්තිල ඇඳුරු මූසිල හදවත පිනවා මව්පියෝ නාමයෙන් ශිල්පය ලැබ දෙනවා කිසි අඩුවක් නැතිව වීණා වායන හැටි ගුත්තිල පාණ්ඩි කියාදී කාලයක කෙටි සිදු කළ උතුම් මෙහෙවර නම් බොහොම වටී දැන්
ගුත්තිලහා සමව සිටි ගුත්තිල පාණ්ඩිතුමා රජ සේවයට යන යාමට හුරුනා මුසිල කැඳවගෙන මුසිල ගෝලයා රජුහා මිතුරුවන සිතුවාලබන්නට රජ සේවයෙහි පින දවසක් ගුත්තිල ගුරු අමතන ඔහු බඹදත් මහනිරිඳුන් ගාවා රාජ සේවයට ඉඩ ලැබ දෙන ලෙස දෙපානමද සතුටින් කීවා ගුත්තිල මහපඬි ඔහුගේ අයදුම බඹදත් නිරිඳුන් වෙත පෑවා රජුද කැමති විය අඩවැටු පක් දෙමි කීවායිටු කරමට සේවා කීවායිටු කෙරුමට සේවා කැමති වුනේ නැත රජුගේ මතයට මුසිල ගුත්තිල පඬිට කියයි අඩවැටුපට නම් මෙහෙ කල නොහැකිය ශිල්පය සමවෙයි මමයි ඔයයි මුසිලගේ මේ අදහස සැකයෙන් ගුත්තිල පඬි රජු හමුවේ කියයි ඇත්තද දෙදෙනා එකම සමානද මහරජුයින් පසු කරුණු සොයයි මහරජුයින් පසු කරුණු සොයයි බලන්න පින්වතුනි මූසිලගේ ගුණමකුකම මතුවී එන ආකාරය කෙබඳුද කියලා ශිල්ප ශාස්ත්‍රය උගන්වා රජු හමුවට කැඳවාගෙන ගොස් රාජ්‍ය සේවයද ලබා දුන් තම ගුරුවරයාට එරෙහිව කටයුතු කරමින් තමා ගුරුවරයා හා සමාන බවද පවසා වැඩිවැටු ඉල්ලීමට තරම් ඔහු පහත් තත්ත්වයට පත් වුණා මහරජු ගුත්තිල පඬි ආමතනවා දෙදෙන සමානද තතු විමසනවා දස්කම් දැක්විය හැකිනම් එකසේ සමාන පඩියක් දෙදෙනාට දෙනවා මුසිලපත්වෙයි අපමන සතුටට මේ ලෙස පවසයි
බඹදත් නිරිඳුට අවසර ලද හොත් මහ රජතුමනි සමාන දස්කම් දැක් විය හැක මාට මහරජු ඔහුගේ අදහස පිළිගෙන දස්කම් දැක්මට දෙදෙනාගේ සමවන අනබෙර යැවුවා බරණැස් පුරවර සත්වෙනි දින වීනාතරංගය ගැන ගුත්තිල ඇඳුරිඳු වැඩිමල් වයසින් මේ අභියෝගෙට කැළඹුන මනසින් මුහුණ දෙන්නේමා කෙලෙසද කියලා සිතන්ට වියරාජ මැදුරට නොගෝසින් මූසිල තරුණයෙකි සවි බල තිබේන ඇගේ මම වයසකයි ගත සවි නැති ආයුරු හැගේ තරගෙන් පැරදුනොත් මහාකාරු මේකට වගේ ලැජ්ජාවක් ය එය ජීවිතයටම මගේ නින්දාවක් ය ගෝලයෙකුට පැරදීම ඉන් පසු කළ නොහැක මාට ජීවත් වීම යනුවෙන් සිතන ගුත්තිල පාඩි ඉන්දුරාම යෙහෙකැයි සිතයි වනයට ගොස් මියයාම පව් අදිටන හදෙහි දරාගෙන ගුත්තිල පඬි වනයට යනවා මරණය පිළිබඳ බියක් දැනෙන විට ආපසු නිවසට පැමිණෙනවා හය දවසක් මේ අයුරින් කටයුතු ඇඳුරු තුමාගේ සිදුවෙනවා වාද දිනට පෙර දින මහවනයේ මිය යන අදියෙන් නවතිනවා
සිදුවීමට යන මහාවිපත ගැන සක් දෙවිඳුනගේ ඇසට පෙනේ බෝසත් ගුත්තිල ඇඳුරිඳු පිළිබාඳ ඇතිවිය සක් දෙවි හදට සෙනේ ඔහු බේරාගත යුතුයයි සිතමින් සක් දෙවිඩ කාඩ ලැබුණ තැනේ මහකරුණාවෙන් අනුකම්පාවෙන් ගුත්තිල හමුවට වඩිනවනේ සක් දෙවි ගුත්තිල ඇඳුරිඳු හමුවි විමසයි වනගත කරුණු ගැන ගුත්තිල මූසිල පිළිබඳ පවසයි ඇති තරගය ගැන ඉදිරි දින ඇඳුරිඳු කුමකට ඔබ බිය වෙනවාද මම ඉන්නෙමි පිළිසරණවන යනු මැන සටනට මමත් වඩිනවා ජයගත හැක පාල දරති පින පින්වතුනි මේ ආකාරයට තරුණ මූසිල ගෝලයා සමග වාද කර පරාජය ලබනවාට වඩා මිය යාම හොඳයි සිතා ගුත්තිල පඬිතුමා වනගත වුණත් ඔහුගේ මහා පුණ්‍ය ශක්තිය ඉස්මතු වීමෙන් සක්‍ර දේවේන්ද්‍රයාගේ පිළිසරණ ලැබෙන්නට වුණා සටනින් ඒකාන්ත වශයෙන්ම ජය ලබන බව පැහැදිලි කළ සක් දෙවිඳුන් විශේෂ රහස් උපක්‍රමයක් ඇදුරුතුමාට කියාදී ගුලි තුනක්ද ඔහු අත තබා ආශිර්වාද කර පිටවී ගියා. පසුදින වාදය සඳහා සියල්ල සූදානම් වුණා. බඹදත් නිරිඳු මැති ඇමතියෝ සපිරිවරා පැමිණුනි ගුරු ගොල වාදයේ මැදුර කරා ගුත්තිල මූසිලද ඇතතම ආසුන ආරා රටවැසියාපිරි ඇතමුළු නුවර පුරා රජඇරයුම අනුවවාදය ඇරඹෙනවා දෙදෙනම සමානව වෙන නාද පතුරනවා සක් දෙවි ගුත්තිලට යම් ඉංගියක් දෙනවා ගුත්තිල ඇඳුරු
palaveni tat galavanava evelem ohuge veenaven negena nanda ismatu harimihiriva perata veda kulmat vedi pirivarehi mihiravinda musila vena tatak galavai pirisamed mahapudumayaki ohuge vena nad aduve guntila ekin ek in pasu tat kaduve visirena mihiri nad sangvadaye maduve patirena vitadi minisun satutaki veduve tat binda avasanehi guntila enduru tuma vinakandavayai petire rasaya ama musila hindindi polovete deneta yoma endurindu balai ek guliyak ihala dama pingvatuni sakra devendrayage upades paridi vaadayata elambunu guttila edurutumata jayagrahaniye subalakunu pahalaveddi gunamaku musilata avasanava balapannata una ohu kisimak kara kiya gata nohekiva bima bala hindiddi guttila edurutuma vinanadayin musapatwa siti rajutuma etulu ratamessiyan tama tamat satutu kirimata sitagena sakra devendraya visin labade timu guli ekin ek ahasata visikala pinwathuni api balamu in pasuwa siduwana asirimat siduwima kibanduda kiyala nil guwan gaba sisarayan madanalin sitala vela mihikatat ebi kam karandi sudo sudo susinindu wala esi piyad nohelamin kisiveku surat tamara salasala suranganan mihi matata vadinava ruveti inga sunga nalavala parayamin indu
සුනිල් මැණික් කැට දෙනෙත් අසිරිය විහිදති නෙතු අගින් විහිදුවන බැල්මට ඉහළ නැගියත් පෙළ දෙති මින් වරල් වැනි සේල දැවටුන රන් පැහැය ගත් බඳ ඇති සුරංගනන්ගේ රංග සොබාසිරි දුටුව නෙත සිත සැනසෙති මහාඇදුරිදු ගුලියකින් එක අහස් තලයට විසිරුවා සුරංගනන්තුන් සියය ගානේ තුන්වරක් එහි කැඳවුවා ඇඳුරිදු ගෙවෙන නදට පායුග සොලවමින් හඬ මව මවා උන් රංගයි මුව කට අයාගෙන හිඳි කිරි දරුවන් පවා පින්වතුනි වාදය ජයගන්න ගුත්තිල ඇදුරුතුමාගේ මහා කිතුගොස පැතිරෙන්නට වුණා රජතුමාත් රටවැසියනුත් අමන්දානන්දයට පත්වී ජයගෝසානගද්දී අපි බලමු පව්විපාක දෙන අසත්පුරුෂ මූසලයන්ට සිදුවන්නේ කුමක්ද කියලා. මහරජු කිපි මූසිලගේ මුහුණ බලයි කිසිවක් කළ නොහැකි මූසිල කඳුළු සලයි ගල් කැට පොළු මුගුරු ඔහු ඉදිරියට ගලයි මර හඬ තලත් දී වැසියන් ඔහුට තලයි නොමරණ ලෙසට වැඳ වැඳ නිරිඳුට කිව්වා පිළිගනිමින් වරද යන එන මං සෙව්වා මගේ වරදිනුයි සිදුනේ කියමින් මෙව්වා ලේ පෙරි පෙරි මූසිල පිටමී දිව්වා මහරජු සමග රට වැසියන් සතුට විඳි දසතින් ගලන්නට විය යස ඉසුරු පොදි ගුත්තිල ඇඳුරු ඒ හැමටම තුතිය පිදී සක් දෙව් දෙස බලයි කළ ගුණ අනුව රැඳී
පුරිඳු අමතන සක්දෙව් සතුටින් දෙව් ලෝකෙට එනු මැනවි කියා ගුත්තිල පඬිගේ හදවත සනසා යලි දෙව් ලෝකෙට පිටව ගියා සුරංගනාවියෝ ඔහුගෙන් විමසයි කොහි ගියේ දැයි අපිටත් නොකියා වීණාවාදය පිළිබඳ සක්දෙවි කීවා සතුටක් දැනෙන නියා ස්වාමිනි අපටත් වෙන නද ඇසුමට මහාසාවකි ඇතිවන්නේ ගුත්තිල පඬිමෙහි කැඳවාගෙන එනු කියමින් දැඩිසේ අයදින්නේ සක්දෙවි මාතලි දෙව්පුත් වේලේම වරණැස් පුරයට යවමින්නේ ඇදුරිඳු කැඳවා වීණාවැයුමට ආරාධනයකි ගෙන දුන්නේ සක්‍ර දේවේන්ද්‍රයා විසින් දිව්‍ය ස්ත්‍රීන් සතුට කිරීම සඳහා දෙව්ලොවට කැඳවන ගුත්තිල ඇඳුරුතුමාට වීණාවැයුමට ආරාධනා කළත් නොමිලේ ශිල්ප දැක්විය නොහැකි බව ඔහු සක්‍රයාට දැනුම් දෙනවා ඇඳුරිඳුට අවශ්‍ය මොනවාදයි විමසන කල්හි දිව්‍ය ස්ත්‍රීන් දෙව්ලොව ඉපදීමට කළ පින් කවරේදැයි දක්වනු මැනවයි කියා වීණාව යන්නට පටන් ගත්තා ඒ අනුව සුනගණන් වීණා නාදයට සවන් දෙන අතරතුර සාලෝපිලි පිදුවේමු ආහාර පිදුවේමු පැන් පිදුවේමු මානුලොවදී අප පසඟුල් පිදුවේමු පලවැල පිදුවේමු මල් පිදුවේමු යහපතට කැප සුරංග නොපවසයි ගුත්තිල පඬිනට ලද හැටි දෙව්ලෝකයෙහි සැප සතුටට පත් විය ඇදුරුතුමානන් දෙවඟ නොකී බාස අනුව ඔප මනුලෝකෙට එන ගුත්තිල මහපාණ්ඩි මේ ගැන කියමින් සිත් පිනවා බරණැස් පුරවර අසරණ මිනිසුන් ආගම දහමට හරවනවා දෙව්ලොව යාමට සිත් ඇති වැසියන් පවුහැර දාපින් මග යානවා මහරජු දැහැමිය
වැසියන් දැහැමිය සෞසිරියෙන් රාට බැබලෙනවා සෞසිරියෙන් රාට බැබලෙනවා එදා දම් ස්වභාවේදී මේ අයුරින් ගුත්තිල ජාතකය නිමවා වදාළ බුදුරජාණන් වහන්සේ මූසිල එදාවස අද දෙවුදත් තෙර ගුත්තිල ඇඳුරින්දු මම සම්බුදුවර යනුවෙන් දෙසුවිට පෙර තතු සිහිකර සාදුනාද හඬ පැතුරුනි මනහර දහම් සිසිල හදවතට ගෙනේවා සිත් තුල මෙත් බුදු මැදුරු තැනේවා ඒ තුල සම්බුදු සමිඳු පෙනේවා අවසන නිවනේ සුවය දැනේවා අවසන නිවනේ සුවය දැනේවා අවසන නිවනේ සුවය දැනේවා